ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරි තරඟ සඳහා සූදානම් වීමක් විදිහට මේ වෙද්දි පුහුණු වෙන ලංකා ක්‍රිකට් පුහුණු සංචිතයේ ක්‍රීඩකයන් කණ්ඩායම් දෙකකට බෙදලා ක්‍රිකට් තරගයක් පැවැත්වුවා. මේ තරගයේදී කණ්ඩායම් දෙක මෙහෙව්වේ වර්තමාන එක්දින් නායක දිමුත් කරුණාරත්න නිරෝෂන් දික්වැල්ලත්. තරගයේ කාසිවාසී දිනාගෙන මුලින් පන්දුවට පහර දුන්නේ නිරෝෂන් දික්වැල්ල මෙහෙවූ කණ්ඩායම. දික්වැල්ලගේ කණ්ඩායම නියමිත පන්දු වාර 50 දී පන්දු යවන්නන්ට අත දිගහැරලා පහර දීලා ලකුණු 346ක් ලබා ගන්න සමත් වුණා. ඒ කඩුලු 8කට දික්වැල්ලගේ කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දික්වැල්ල සුපිරි ඉනිමක් ක්‍රීඩා කරලා ලකුණු 127ක් ලබා ගත්තේ පන්දු 100කට විතරක් මුහුණ දීලා. ඒ 4 පහර 14කුත් 6 පහරකුත් එක්ක දික්වැල්ලට අනගි සහයක් දුන්න දිනේෂ් චන්දිමාල් 4 පහර 9කුත් 6 පහර 4කුත් එක්ක නොදෙවි ලකුණු 117ක් ලබා ගන්න සමත් වුණා. පන්දු වීමේදී දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම වෙනුවෙන් ලහිල් කුමාර් ලකුණු 72කට කඩුලු 2කුත් දනංජිද සිල්ලා ලකුණු 30කට කඩුලු 2කුත් දවා ගන්න සමත් වුණා. ලකුණු 347ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යන්න පිටියට ආපු දිමුත් කරුණාරත්නගේ කණ්ඩායමට අයහපත් ආලෝක තත්ත්වේ නිසා තරගේ නතර කරද්දී ලබා ගන්න හැකියාව ලැබුණේ ලකුණු 292ක් විතරයි. ඒ පන්දු වාර 45යි පන්දු 3කදී ඒ විදිහ දිමුත්ගේ කණ්ඩායමේ කඩුලු 7ක් බිඳ වැටිලා තිබුණේ. දිමුත්ගේ කණ්ඩායම වෙනුවෙන් දනංජිද සිල්ලා ලකුණු 49ක් තිරිමාන් ලකුණු 45ක් ලබා ගන්න සමත් වෙද්දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ තිසර පෙරේරා නදවි ලකුණු 101ක් ලබා ගන්න සමත් වෙනවා. තිසරගේ ඉනිමට 4 පහර 6කුත් 6 පහර 7කුත් අන්තර්ගත කර ගන්න සමත් වුණා. දික්කැලගේ කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් සාර්ථකුණු කසුන් රාජිත කඩුලු 2කුත් වනිදු හසරංග කඩුලු 2කුත් නුවන් ප්‍රදීප් කඩුලු 2කුත් ලබා ගනිද්දී කාලකට පස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එක්ක තරඟකාරී තරඟයකට එකතු වුණු අකිල දනංජය පන්දු වාර 10ක් ක්‍රියාත්මක කරලා ලකුණු 57ක් දුන්නත් කඩුලු ලබා ගන්න සමත් වෙන්නේ නැහැ. මේ විදිහට නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟකාරී ක්‍රිකට් පිටියට බහින්න සූදානම් වීම නම් ක්‍රිකට් ලෝලීන්ට හොඳ ආරංචියක් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.